හරි අපි එතකොට කතා කර මේ රෙකෝඩ් වෙනවා දැන්. එතකොට අපි කතා කරමින් ඉන්නේ හතරවෙනි පාඩම. එතකොට අපි මෙතන ඉඳන් ඉක්මනට කරගෙන යන බලාපොරොත්තු වෙලාව ලොකුවට නැහැ. ඒක නිසා මේ ඉස්සරහට එතකොට කංජි අපි ලබන මාසේ ඉඳන් කංජි මුලින් ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කලින් අපි කතා කරා වගේ හිමිහිට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කංජි ඉක්මනට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි හතරවෙනි පාඩම බැලුවොත් එහෙම හතරවෙනි පාඩමේ එතකොට තියෙන ග්‍රැමර් පොයින්ට් ටික දුල පුතාලට මේක අලුත් දෙයක් නෙවෙයි අපි කලින් කතා කරලා තියෙන කොටස් වලට සම්බන්ධයි. ඒක නිසා ඉක්මනට අපිට පාඩම කරගෙන යන්න පුළුවන් දුල පුතාලට ඒ අවශ්‍ය මූලික දැනුම තියෙනවා. හරි. අපි බැලුවොත් එහෙම මෙතන ඉඳන් මම කතා කරගෙන යන්නේ කොනකුරුමවා අතරශී දෙස්ක ඊයේ කොනකුරුමවා අතරශිකු අරිමසෙන් අතරශිකු නයිදෙස්. හරි. මෙතන දූල පුතාල කලින් කොටසෙදී අපි කතා කරා. එතකොට නාම විශේෂණ අතරශි අතරශි කුරුම කොනකුරුමව අතරශි දෙස්. එතකොට අපි අවස්ථා දෙකක් කතා කරා. නාම විශේෂණ කියන්නේ කෙයෝෂි කියලා කියනවා. එතකොට කෙයෝෂි කෙයෝෂි එතකොට නාමපදයට ඉස්සරහින් එන අවස්ථා තියෙනවා. නාමපදයට පිටිපස්සෙන් එන අවස්ථා තියෙනවා. මේකට නාමපදයට කියනවා මේෂි. සමාවෙන්න. මේ චුට්ටක් හරි. එතකොට මම එක නාම පදයක් කියලා. එතකොට මේෂි කියන්නේ මේ. එතකොට ඒක මේ වෙන තේරුමකුත් තියෙන එක නිසා මම මෙතන නාම පදයක් කියලා යනවා. නාම පද. හරි. නාම පද. හරි. එතකොට ඉස්සරහින් එන අවස්ථාවක් තියෙනවා, පිටිපස්සෙන් එන අවස්ථාවක් තියෙනවා. එතකොට අපි කතා කරා. එතකොට ඉස්සරහින් එන අවස්ථා වලදී එතකොට නා අපි කේයෝෂි වර්ග දෙකක් ගැන කතා කරා. ඊ කේයෝෂි නා කේයෝෂි කියලා කේයෝෂි වර්ග දෙකක් ගැන කතා කරා. මතකද? මතකයි සර්. මතකයි සර්. හරි. ඕකේ. හරි. එතකොට නා කේයෝෂි ඊ කේයෝෂි වල වෙනසක් ගැන අපි කතා කරමු. මොකද්ද නා කේයෝෂි වලදී එතකොට නා එන අවස්ථාවක් ගැන කතා කරන්න එන්නේ නැති අවස්ථාවක් ගැන කතා කරා. ඒක දූල පුතාල එක උදාහරණයක් මතක තියාගත්තාම ඇති. ම කලිනුත් කියලා සමහර වෙලාවට ඕකින කුරිනෝ කියලා සින්දුවක් තියෙනවා. එතකොට ඕකින ඊ කියන එක ඕකින කුරිනෝ කිනොසිතා දී කියලා. එතකොට මේ කි ඕකින කී කියන එක. එතකොට මේක නා කියන එක නාම පදයට කලින් ආව තින්නා කියන එක එනවා. එතකොට එක දෙයක් මතක තියාගත්තාම ඇති දූල පුතාලා. එතකොට ඒව අනිත් ඒවට පොඩ්ඩක් ආදේශ කරගන්න. එතකොට එතකොට මෙතන ඕකින කී කියන එක ඒක මතක තියාගත්තාම ඕකින කබු කියලා තියෙන දූල පුතාලා ඉස්සරහට ඕන බලන්න පුළුවන්. මේ අවශ්‍ය නම් මම එහෙම ජපන් පොත් ඕන තරම් දාන්න පුළුවන් දූල පුතාලට කියවලා වොකැබුලරි එක හදා ගන්න අවශ්‍ය නම්. එතකොට එහෙම ඒක පොතක් තමයි ඕකින කබු. කබු කියලා කියන්නේ මේ ලංකාවේ නැහැ මම දන්න විදියට මේ නෝකෝල් වගේ එක. එතකොට ඕකි ඕකින කියලා කියන්නේ එතකොට නාකේ යෝෂි වලදී. එතකොට නා කියන කෙනා එතකොට නාම පදයට ඉස්සරහයි. අනිත් ඒවා වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේක අපි කතා කරා. මේ අවස්ථාවේදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන, ඒ කියන්නේ මේ ඒකේ විරුද්ධ, ඒ කියන්නේ නෙවෙයි කියන නෙගටිව් අර්ථය තියෙන ක්‍රියා මේ අවස්ථාව කොහොමද යොදන්නේ කියන එක. මෙතන එතකොට ප්‍රශ්නාර්ථය දූල පුතාලා හැම නිතරම දන්නවා. එතකොට අපි කලින් කතා කර කොටස බැලුවොත් එහෙම කොනකුරුමවා අතරශී දෙස්. එතකොට කොනකුරුමවා අතරශී දෙස් කියන මේක නැතුව
වෙනකන් අපි කලින් කතා කරලා තියෙනවා. මොකද්ද තේරුම? කොන කුරුමව අතරශී දෙස්. මේ කාර් එක අලුත්. ඔව්. කොන කුරුම මේ කාර් එක. කුරුම කියලා කියන්නේ කාර් එක. කාර් එකේ දූල පුතාලා දකින මේ පල්ලෙහා තියෙන මේ මේ රෝද හයිවේ රෝද දෙක දෙපැත්තේ තියෙන මැද මේ ඒක හරි කාර් එක. කොන කුරුමව මේ කාර් එක අතරසි දෙස් අලුත්. මේ කාර් එක අලුත්. එතකොට ඒක පිටිපස්සට කා කියන එක යදුවාම මොකද්ද තේරුම? මේ කාර් එක අලුත්ද? ඔව් ප්‍රශ්නාර්ථය. එතකොට මේ කාර් එක අලුත්ද? ප්‍රශ්නාර්ථය. එතකොට මේ පුජ්‍යලයා කියනවා ඊයේ. ඊයේ. එතකොට නැහැ. මේ කාර් එක අලුත් නැහැ කියලා අපි සිංහලෙන් කියන්නේ. හරිද? එතකොට හරි. එතකොට මේ කාර් එක අලුත්ද නැහැ? මේ කාර් එක අලුත් නැහැ. එතකොට ජපන් භාෂාවෙන් කියනකොටත් එහෙම. එතකොට ඊයේ කොන කුරුමව අලුත් නැහැ කියලා කියන එක තමයි අද කොටස. එතකොට ඊකේයෝෂි මෙතන අවස්ථාව අතරශී කියනකොට ඊකේයෝෂි තියෙන්නේ. එතකොට අතරශී කියන එක අතරශී කියන එක එතකොට ඊකේයෝෂි. ඊකේයෝෂි තියෙනවා. එතකොට මේක ඊ කියන එක කු අරිමසෙන් කියලා වෙනස් වෙනවා. හරි. මේ අරිමසෙන් කියලා කියන්නේ අරු කියන එකේ තේරුම, අරිමස් කියන එකේ තේරුම මොකද්ද? අරිමස් තියෙනවා. තියෙනවා. අරිමසෙන් කියන්නේ නෙවෙයි. නෙවෙයි. නැහැ කියන එක. ඔව් නෙවෙයි. එතකොට මේක අලුත් නෙවෙයි කියන තේරුම. එතකොට අතරශිකු අරිමසෙන් මේක කූ කියන එකට වෙනවා. එතකොට මේක සම්බන්ධ වෙනකොට අතරශිකු අරිමසෙන්. හරිද? හරිද දූල පුතාලා? මොකද මේක කූ වෙන්නේ පිටිපස්සේ තියෙන මේක ක්‍රියාපදයක් තියෙනවා කියන එක. අරු අරිමස් ක්‍රියාපදයක්. මෙතෙක් වෙලා දූල පුතාලා කතා කරේ මොකද්ද? නාමපදයක් අවස්ථාවේදී කතා කරේ ඊ කියන එක භාවිතා වුනේ. හරිද? මෙතෙන්දී නාමපද. හරි ඕකේ. එතකොට මෙතෙන්දී භාවිතා වෙන්නේ ක්‍රියාපදයක්. අතරශික්කු අරිමසෙන්. අරිමසෙන් කියන එක ක්‍රියාපදයක්. ඒක නිසා අතරශික්කු අරිමසෙන්. එතකොට මේක මේක කූ එකෙන්. එතකොට ඒක නාම විශේෂණයක් නේ. ක්‍රියා ක්‍රියා විශේෂණ කියලා තියෙනවා සිංහලෙන් තියෙනවද මන් දන්නේ. එතකොට ඒ වගේ වෙන. එතකොට මේක කූ අරිමසෙන් ක්‍රියාපදයට ඉස්සරහින් එතකොට යෙදෙන්නේ අතරශික්කු අරිමසෙන්. හරි ඕකේ. බොහොම ස්තුතියි. එතකොට හරි. එතකොට මේක ක්‍රියාපදයක් හින්දා මෙතන කූ වෙලා තියෙන්නේ අතරශිකු අරිමසෙන්. එතකොට මේක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාව. ඒ කියන්නේ පලයිට්ව කතා කරනකොට මස් කියන එකෙන් අපි කතා කරන්නේ. තව එකක් තියෙනවා. මොකද්ද? බම්බුලම් භාෂාව. යාළුවන් එක්ක එහෙම කතා කරනවා. එතකොට ඒකෙදි මේ අරිමසෙන් කියන එකට තියෙනවා. අරිමසෙන් කියන්නේ නැහැ කියන එක. නැහැ කියන එකට අපි ජපන් භාෂාවේ තව එකක් තියෙනවා. නයි. හරිද? අපි නැහැ කියලා කියන්න පුළුවන්, නැහැ කියන්න පුළුවන්. ඒ වගේ. එතකොට නමුත් මේක මේක මිනිස්සෙක්ට එහෙම සාමාන්‍යකින් එහෙම භාවිතා කරන්නේ නැහැ. එතකොට අතරශිකුණයි කියලා කියන්න පුළුවන්. පොඩි ළමයි එහෙම කියනවා. නමුත් ඒක එහෙම, ඒ කියන්නේ මිනිස්සෙට එහෙම, ඒ කියන්නේ යාළුවෙට එහෙම කිව්වට නම් කමක් නැහැ. නමුත් එහෙම භාවිතා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. අතරශිකුණයි කියලා කියන්න පුළුවන්. එතකොට මේක ඊතරම් භාවිතා කරන එක හොඳ නැහැ. නමුත් දූල පුතාලා දැනගෙන තියෙන එක වැදගත්. හරිද?
හරි සර්. ඕකේ එතකොට අතරශි කුණයි කියන මේක. මේක දැනගෙන තියෙන එක, කියන්නේ අලුත් නැහැ කියන එක දෙකම තියෙන එකම තේරුම. අතරශිකු අරිමසෙන් අතරශි කුණයි. නමුත් මේක අපිට භාවිතා කරන්න පුළුවන්. අපි කලින් කතා කරලා තියෙනවා දූල පුතාලට කාට හරි අපි දෙයක් කියනකොට එක්කෝ මස් ෆෝම් එකෙන් කියන්න ඕන, එහෙම නැත්නම් දිස් ෆෝම් එකෙන් කියන්න ඕන. එතකොට අතරශි කුණයි කියන එක පලයිට් නැහැ. නමුත් දූල පුතාලට කියන්න පුළුවන් මේක පලයිට් නැහැ, ඒක භාවිතා කරන්න එපා. එතකොට දූල පුතාලට කියන්න පුළුවන් තව එක ක්‍රමයක් තියෙනවා. මේක පිටිපස්සට දෙස් දැම්මහම එක පලයිට් වෙනවා. ඒක තමයි එතකොට මේ උඩ ලියලා තියෙන එක අතරශි කුණයි දෙස්. හරිද? දෙස් කියන එක දැම්මහම මේක ඉස්සරහ පලයිට් නැති වුණාට දෙස් කියන එක දැම්මහම එක පලයිට් වෙනවා. හැබැයි මේක තමයි එක, මේක ඊළඟට ඊළඟට මේක. හරිද? පිළිවෙල බැලුවොත් එහෙම දූල පුතාලට මස් වලින් කියන ලියන භාෂාවෙන් එතකොට කතා කරනකොට මේ දෙකම පුළුවන් අතරශි කුණයි දෙස් කිව්වයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ලියනකොට අතරශිකු අරිමසෙන් කියලා අපි ලියන්නේ. හරිද? හරි සර්. ඔව්. එතකොට අතනශිකු අරිමසෙන් කියලා දූල පුතාල් කියන්න කියවන්න එහෙම පුරුදුනාට ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙකම දැනගෙන තියෙන්න ඕන. මේක භාවිතා කරන්න එපා, ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද වැරදිලා හරි කියවුනොත් එහෙම ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා පුළුවන් තරම් ඒක දැම්ම ඉඳන් පුරුදු වෙන්න මස් වලින් දෙස් වලින් කියන්න. එතකොට මේක බැලුවොත් එහෙම මේ පොතේ මේ ෆෝම් එක නැහැ. මේ අවස්ථාව මං ඒක නිසා මකලා දාන්න බලාපොරොත්තු වෙන රතුරකින් කපලා දාන්න මේක භාවිතා කරන්න නැහැ. එතකොට ඒක නිසා දූල පුතාල එතකොට මේ අවස්ථාවේදී මේ පොත බැලුවොත් එහෙම මේක ජපාන කල්නුත් කියලා කියන ඉතාලම ඒ කියන්නේ පරණම මේ පොතක් මේ. එතකොට වෙන ඒවට බැලුවොත් එහෙම මේ රතු පාටින් මා කරපු එක ඒවා තියෙනවා මේ පොතේ නැහැ. එහෙම ඒක නිසා දූල පුතාල මේක හරියට ඒක මතක තියාගන්න. ඇයි නැත්ති කියන එක අපිට එහෙම කියන්න පුළුවන්. හැබැයි ඒක කියන්න පුළුවන් අය ඉන්නේ සීමිතයි. එකට එකම ලෙවල් එකේ වැඩ කරන කට්ටිය එහෙම පිට දිගින් භාවිතා කරන එක ඒක හොඳ නැහැ. මොකද ජපන් භාෂාව මුලින් ඉඳන් ඉගෙන ගන්නකොට ඒ වගේ දේවල් ඉගෙන ගත්තාම නිකම්ම කියවෙනවා. හරි. එතකොට අපි බැලුවොත් එහෙම මේ කොටස කොනොකුරුමවා අතරශී දෙස්ක ඊයේ කොනොකුරුමවා අතරශිකු අරිමසෙන් අතරශි කුණයි දෙස් කියලා තියෙනවා. කොනොකුරුමවා අතරශී දෙස්ක ඊයේ කොනොකුරුමවා අතරශිකු අරිමසෙන් අතරශි කුණයි දෙස් කියලා තියෙනවා. හරි. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස එතකොට එතෙන්ට වෙනකන් හරිද? හරි සර්. හරි සර්. හරි ඕකේ. අනතනු හියාවා සිසුක දෙස්ක. එතකොට මේකෙදි නාකේ යෝෂි කියලා මතකද? සිසුකන නාකේ යෝෂි. එතකොට හරි. එතකොට දූල පුතාල එතකොට නාකේ යෝෂි තියෙන්නේ. එතකොට නාකේ යෝෂි වලදී කලින් කතා කරේ ඊකේ යෝෂි. ඊකේ යෝෂි නා එතකොට ඊ කියන එක කූ වෙනවා. ඊ කියලා තියෙන එක කූ වෙලා එතකොට අරිමසෙන් කියලා වෙනවා. හරි. නාකේ යෝෂි වලදී මොකද වෙන්නේ?
ではありませんきやねかけかほうの。しすかなきやねきなきやねかまびたびね。とことぴてませんやのこと。なきやねかねとは。ではありませんきやねかほうの。はい。ありませんきやねかできめかい。ではきやねことさんいかほうねかたまえ。ヴィナスティエネ。えとこと、えでかまたかてやがんのね。とことなきよしなん。ないかアピバービタカラネネヘキヤラカタカラピティパスティングノーナメナーケヨシアケトコタナーキヤネケトコタネトゥワデヴァアリマセンキヤネケイナワケトコタイケヨシナンコアリマセンキヤネケイナワケトコタドゥーラプタアレトコタケヨシエトコタイケヨシナマンウディンリアナイケヨシナンエトコタこうありませんきやねきかほうの。なけよしなんもかでではありませんきやねきの。えとこたなわらでではありません。えとこたいわらでこうありません。ハリダドゥーラプタアラハリサハリオキエトラピベルウォッテヘメトコタイーランコタサンピベルウォッテヘメトコタメーカーイエアナタノヘアワジスカデスカノンバゲカーバレヤニシャブダダイエワタシノヘアワ静かではありません。ねへ、まげかばれや、にしゃぶでねへ。えとこれ、どうらぷたら、でながんのらもかで、なけよしで、いけよしでけらでながんのら、なけよしなんではありません。いけよしなこありません。でけま、いきやねかいなきやねかいばびたびにねへ。はい。いいきやねかっばびたびね、なきやねかっばびたびね。えびのわた、こありません。えむねったんではありません。はり。いらんいかべるおってへま。わたしのかばんは、大きくて、重いです。えとこれ、めけで、べでがであったまい、どうらぷたら、クリア、ナーマヴィシェーション、ナーマヴィシェーション、エヴァ、バービタカンのコテトコテ、ナーマヴィシェーション、エカ、エカカタマダ、バービタカナワスターティエネトコテ、メーカー、ロクイ、メーカー、バーライ、エヘマキエナ、アワスター、ワタマイ、メテナ、ダークルティネトコテ、エカマディワストウェテ、ナーマヴィシェーション、デカケカウェンナプルワ、トゥナケカウェンナプルワ、エヘマ。えとこれ、エヴァゲアワスターヴェルディーとこれ、メテナディカーっていうのとこれ、大きくて重いです。大きいきやねけとこれ、えとこれ、大きくて重いです。はりで、くてきやれかほげの、いいけいよしやっていうのないすら。えっとこれ、わたしのカバンは大きくて重いです。えっとこれ、いいけいよしやくなめかいさらへんてえね。えっとこれ、くてきやれべのわ。はりだえか。どうらぷたらいいけいよしやくい、いいけいよしやくい、さんばんだかのこと、めたんていののくてきやねか。テレナはでこたさ。テレナさ。あれ、OK。イーランがタピタ、サンバンダカランティネ、ナーケイヨシエクイ、ナーケイヨシエクイ。エトコタ、デキエネキノ、シスカ、ナーキエネキナイカネトウエトコタ、ミアワスタウィズ、イキエネキバインヘトコタ、クテキエネキノイト、ピリパセイエキノイサーイエキネティヴィノ。メケティサラハンビーカブ。
පිටිපස්ස ඒකක් නැති වෙනවා නා කී යෝෂි ඉඳා හරි එතකොට මේක සෙන්ටෙන්සේ ඔව් කියන්න දැන් මේකෙ පිටිපස්සෙන් තිබ්බොත් සෙන්සේ මේ ඊකේ යෝෂියක් එතකොට කොහොමද වෙනස් වෙන්නේ ඔව් එතකොට ඉස්සරහා තියෙන එක නා නම් එතකොට ඒක අපි බැලුවොත් එහෙම නා කියන එකයි ඒකට ඊ කියන එකයි එතකොට නා කියන එකට අදාළ එක තමයි මෙතෙන්ට එන්නේ දී කියන එක. හරි? ආ හරි සර්. ඔව්. එතකොට සිසු කදේ ඕක මේ මෙතන සිසු කදේ ඕක කියන්නේ නැහැ. ඕකි ඕකින ඕකි ඕකි දේ ඔමොයි කියලා කියන්න පුළුවන් මේ ඕ මෙතන මං කලිනොත් දූල පුතාලට කියලා ඇති ඕකී කියන එක මේ ඕකී කියන එක ඊකේ යෝෂි භාවිතා වෙනවා මේක නාකේ යෝෂි භාවිතා වෙනවා මං කලින් කියලා ඇති ඕකින කියලා ඕකින කී කියලා තියෙනවා මේක නාකේ යෝෂි වලට භාවිතා වෙනවා ඊකේ යෝෂි භාවිතා වෙනවා ඕකී ඕකින දෙකම භාවිතා වෙනවා එතකොට මේ අවස්ථාවේදී මේක භාවිතා කරලා තියෙන ඊකේ යෝෂියක් විදිහට එතකොට ඕකි කුතේ කියලා වෙනවා ඕකි කුතේ ඔමොයි දෙස් එතකොට නාකේ යෝෂියක් නම් එතකොට දී කියන එක එතකොට මේ කලින් තියෙන එකට අදාළ දේ තමයි මේක පෙන්වන්නේ හරිද පිටිපස්ස එක අපි හිතන්න අවශ්‍ය නැහැ හරිද හරි සෙන්ස ඔව් එතකොට ඉස්සරහා එක තමයි අපි හිතන්න අවශ්‍ය වෙන්නේ ඉස්සරහා එක නාකේ යෝෂියක් නම් එතකොට දේ කියලා එක එන්නේ දේ කියලා එන්නේ ඉස්සරහා එක එතකොට මම මෙතන උදාහරණ පිට පෙන්නපුක වැරදි නමුත් ඒක හතරක් පැටර්න් තියෙනවා පැටර්න් හතරක් තියෙනවා එතකොට ඊ දෙකක් එක්ක ඊළාට ඊ එකයි නා එකයි ඊළාට නා එකයි ඊ එකයි පැටර්න් හතරක් තියෙනවා එතකොට මේකෙදී ඊකේ යෝෂියක් නම් ඉස්සරහා තියෙන්නේ එතකොට ඒක ඊ එක අයින් වෙලා කුතේ කියන එක එනවා ඉස්සරහා තියෙන්නේ නාකේ යෝෂියක් නම් නා කියන එක අයින් වෙලා දේ කියන එක එනවා හරි ඒක එතකොට අපි කලින් කතා කරපු කොටස් ටික ආපහු පොඩ්ඩක් බැලුවොත් එහෙම කේයෝෂි වල එතකොට නෙගටිව් ෆෝම් එක කියන අවස්ථාවේදී එතකොට ඊ කේයෝෂියක් නම් එතකොට කු අරිමසෙන් කියන එකක් අහු වෙනවා ඊ එක අයින් වෙලා ඊ එක වෙනකොට කු අරිමසෙන් කියන එකක් අහු වෙනවා එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් එතකොට කු ඒ කියන්නේ කුණයි දෙස් කියලා කියන්න පුළුවන් නයි කියලා කියන්නේ නැහැ කියන එක තේරුම කුණයි දෙස් අතරාශි කුණයි දෙස් එහෙම එතකොට හරි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟට අපි කතා කරේ නාකේ යෝෂි වලදී නෙගටිව් ෆෝම් එක දේවා අරිමසෙන් කියන එකක් අහු වෙන්නේ නායක ඉවත් වෙලා දේවා අරිමසෙන් කියන එක අපි ඊළඟට කතා කරේ කේයෝෂි දෙකක් එකහු වෙන අවස්ථාවේදී කතා කරේ එතකොට ඉස්සරහ කේයෝෂිය ඊ කේයෝෂියක් නම් කුතේ කියන එක ඒකට එකතු වෙනවා කියන කතා කරා ඊ එක ඉවත් වෙලා ඉස්සරහ එක එතකොට නා කේයෝෂියක් නම් එතකොට නා එක ඉවත් වෙලා දේ කියන එක එකහු වෙනවා නා එක ඉවත් වෙලා දේ කියන එක එකහු වෙනවා හරි දේ කියන එක එක්ක අහු වෙනවා අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට එතෙන්ට වෙනකන් හරි දූල පුතාලා හරි සර් ඔව් මේක තේරුම පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම කොනොමිසේවා සිසුකා දේ කිරෙයි දෙස් කොනොමිසේවා කියලා කියන්නේ මේ 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 කඩේ සිසුකා දේ කිරෙයි දෙස් කියලා කියන්නේ නිශ්ශබ්දේ ඒ වගේම ලස්සනයි කියන එක. හරි. සුමිමා සෙන්සෙන්සේ තුන්වෙනි එක. ඔව්.
මේ මෙතන කතා කරේ සමා වෙන්න. මේ හරි දෙක? හරි සෙන්සේ හරි එකම ආපෝ පල්ලැහැදිය නෑ එක. ආ හරි හරි ඕකේ. උඩේක හරි ඕකේ. හරි අපි ඊළඟට තුන්වෙනි එක බැලුවොත් එහෙම අනොරෙසු තොරන්නෝ රියොරිවා දෝ දෙස්ක අනොරෙසුතරන් කියන එක දූල පුතාලා දන්නවා. රෙසුතරන් කියලා කියන්නේ රෙස්ටුරන්ට් කියන එක. රෙසුතරන් කියලා කියන්නේ රෙස්ටුරන්ට් කියන එකට. රෙසුතරන් හරිද? රෙස්ටුරන්ට් කියන එක. රෙස්ටුරන්ට් කියලා කියන්නේ කන, මේ කන තැන. එතකොටනේ ලංකාවෙත් මම හිතන රෙස්ටුරන්ට් කියලා කියන්නේ කන තැන් වලට. හරි හරි රෙසුතරන් කියලා. එතකොට අනොරෙසුතරන්නෝ රියොරි. රියොරි කියලා කියන්නේ කෑම. කෑම රියොරි. රියොරි කියලා කියන්නේ කෑම. අනොරෙසුතරන්නෝ. එතකොට අපි කලින් කතා කර මේක නාම පදයක්. එතකොට මේකත් නාම පදයක්. එතකොට ඒක නිසා නාම පද දෙකක් එකහුව වෙනකොට නෝ කියන එක අර රෙස්ටුරන්ට් එකේ කියන තේරුමක් එන්නේ. ඒකට අයිති කියන එකක් නෝ කියන එකකින් එන්නේ. අර රෙස්ටුරන්ට් එකේ කෑම. හරි නෝ කියන එක. අනොරෙසුතරන්නෝ රියොරිවා දෝ දෙස්කා. දෝ දෙස්කා කියන එක ඉතාම වැදගත් එකක්. එතකොට දෝ දෙස්කා කියලා කියන්නේ කොහොමද කියන එක. දෝ දෙස්කා මේකට සමාන්තරව යන තව එකක් තියෙනවා. දොකො දෙස්කා. දොකො දෙස්කා කියන එක අහලා තියෙන කලින් තේරුම කොහෙද? කොහෙද? බොහොම හොඳයි. දෝ දෙස්කා කියලා කියන්නේ කොහොමද? කොහොමද කියන එක. එතකොට ඕන කෙනෙක් දූල පුතාලට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයාට කොහොමද කියලා. දෝ දෙස්කා. එතකොට ඒ කියන්නේ ඔයාට මේ මොකක් හරි ඕනම දෙයක් විභාගේ කොහොමද? සිකින්ව දෝ දෙස්කා. රියොරිව දෝ දෙස්කා. ගක්කෝව දෝ දෙස්කා. පාසල කොහොමද? හරිද? හරිස. ඔව් හරිස. හරි ඕකේ. එතකොට ඊයේ කොහොමද? කිනෝව දෝ දෙස්කා. අපි හිතුවත් එහෙම ඊයේ මැච් එකක් තිබුණා මොහකයි. ඊයේ මැච් එක කොහොමද? කිනෝව දෝ දෙස්කා. කිනෝන ශියයිව දෝ දෙස්කා. ඕන ශියයි කියලා කියන්නේ මැච් එක. හරි. එහෙම. ඒ වගේ. එතකොට භාවිතා වෙන ජපන් භාෂාවේ භාවිතා ගොඩක් වෙලාවට භාවිතා වෙන එකක් තමයි දෝ දෙස්කා. දොකො දෙස්කා. ස්ථානේ කොහෙද? දෝ දෙස්කා කොහොමද? අනිත් එක ඉකුර දෙස්කා. මන්නිල් පාටේ යන. සුමිමසෙන් සෙන්සේ, එතකොට ඔයාට කොහොමද කියලා අහනකොටත් දෝ දෙස්කමද පාවිච්චි වෙන්නේ? අනතනි දෝ මේ ඔයාට කොහොමද මේ දෝ දෙස්කා කියලා කෙලින්ම අහන්න පුළුවන්. මේ මෙහෙම නැත්තම් ගෙන්කි දෙස්කා කියලා අහන්න පුළුවන් ඔයාට සැපසනීප කොහොමද කියලා. හරිද? හරි සෙන්සේ. ඔව්. දෝ දෙස්කා කියලා කියනකොට කොහොමද කියන තේරුම එන්නේ. එතකොට මේ සනීපෙන්ද කියන තේරුම නෙවෙයි. සනීපෙන්ද කියලා අහන්න ඕන නම් ගෙන්කි දෙස්කා. ඔගෙන්කි දෙස්කා. ඕ කියන එක භාවිතා වෙන්නේ පලයිට් කරන්න මල්ලේ. ඔගෙන් කි දෙස්කා නැත්නම් ගෙන් කි දෙස්කා හනේ. ඔගෙන් කි දෙස්කා. සැප සනීප කොහොමද? ඔගෙන් කි දෙස්කා. සනීපෙන්ද කියලා අහන්නේ. අපි හිතුවොත් එහෙම අහන්න පුළුවන් ඔකාසංව දෝ දෙස්කා කියලා ගන්නකොට මේ නිකන් කියන්නේ මේ බිසිද කියන ඒ වගේ තේරුණුත් එන කොහොමද කියලා අහනකොට අම්මා හරි තාත්තා හරි ඔතෝසං ඔකාසංව දෝ දෙස්කා කියන එතකොට මෙතන ගෙන්කි දෙස්කා කිව්වම සනීපෙන්ද කියන එක විතරයි එන්නේ. හරිද? හරි සෙන්සේ. ඔව්.
කොහොමද කියනකොට සිංහල භාෂාවේ ඒ තේරුම තනිපෙන්ද කියන අහන එකයි කොහොමද කියලා අහුවාම සමහරట్లాට ඒකේ තේරුම සැපසනීප ඒ කියන්නේ ලෙඩවල හිටියා. එතකොට අපි හිතුවොත් එහෙම කවුරු හරි ලෙඩවල හිටියා. එතකොට අහනෝ ඔතෝසංව දෝ දෙස්ක ඒ කියන්නේ ලෙඩ හොඳ වුණාද කියන තේරුමෙන් එතකොට හරිද? සිංහල භාෂාවෙත් එහෙම තාත්තට කොහොමද කියලා අහන කියන්නේ ඒ කියන්නේ ලෙඩ හොඳද එහෙම කියන තේරුමෙන් ලෙඩ වෙලා හිටියා නම් එහෙම එහෙම ඒ වගේ. එතකොට ඒ සිංහල වචනයට සමානයි. එතකොට ඒකේ තේරුම දෝ දෙස්කා කිව්වම එතකොට ඒ කියන්නේ හරි. එතෙන්ට වෙනකන් හරිද? එතකොට කොන රෙස්තුරන්නෝ රියෝරිව දෝ දෙස්කා මේ රෙස්ටුරන්ට් එකේ කෑම කොහොමද? සමාවෙන්න මේ යන දෙමිනේවේ අර අනු අනු රෙස්තරන් හරි අනු රෙස්තරන් එකේ ඉඳ අර අනු රෙස්තරන් ඔරියොරිවා යසුකුතේ ඔයිෂී දෙස්. එතකොට අනු රෙස්තරන් ඔරියොරිවා කියන එක කිව්වත් එකයි නැතත් එකයි. එතකොට ඒක අපි සිංහල භාෂාවෙත් එහෙමයි අනු රෙස්තරන් ඔරියොරිවා කියන්නේ. එතකොට අර රෙස්ටුරන්ට් එකේ කෑම මේක අහන්නේ කොහොමද කියලා. එතකොට යසුකුතේ යසුයි කියන එක එතකොට මම මෙතන යටින් ලියන්න ඉඳ තියෙන කොටසේ යසුයි. එතකොට ඊ එක අයින් වෙලා එතකොට කුතේ වෙනවා දෙකක් වෙනකොට. එතකොට යසුකු යසුයි කියලා කියන්නේ යසුයි. මොකද්ද තේරුම? කදිමයි කියන එකද සර්? ලාබයි. ලාබයි. ලා. ඔව් ලාබයි කියන එක යසුයි. යසුයි කියන්නේ ලාබයි. ඔයිෂි ඔයිෂි දෙස්. එතකොට යසුකුතේ ඔයිෂි දෙස්. එතකොට ඔයිෂි කියන එකේ තේරුම රසයි. රසයි. එතකොට ඒ ලාබ ලාබෙට ඒ වගේම රස කියන්නේ. එතකොට කියන්න ඕනනේ එතකොට චුට්ටක් ඉන්න දුල පුතාලා චුට්ටක් ඉන්න. පොඩි වෙලාවක් ඉන්න. චුට්ටක් ඉන්න වැදුරු පුතාල පොඩි දිනාවක් ඉන්න.
හරි. අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස හරි. එතකොට අපි කතා කරමින් හිටිය එතකොට අනුරිසු තොරන්නෝ රියෝරිවා දෝ දෙස්කා කොහොමද කියන එක අපි කතා කර දෝ දෙස්කා කියන්නේ කොහොමද කියන එක අනුරිසු තොරන්නෝ රියෝරිවා දෝ දෙස්කා අර රෙස්ටුරන්ට් එකේ කෑම කොහොමද එතකොට ඒක අපි කලින් කතා කර එතකොට ඒ කොටස අනුරිසු තොරන්නෝ රියෝරිවා ඒරිස් අර රෙස්ටුරන්ට් එකේ කෑම කියන එක කිව්වත් එකයි නැත්නම් එකයි එතකොට ලාබයි යසුයි ඊළඟට ඔයිෂි රසයි එතකොට අපි ඒ දෙක සම්බන්ධ කරන්න ඊකේ යෝෂියක් කලින් තියෙන්නේ එතකොට ඒකදී ඊකේ යෝෂියක් නම් කුතේ කියන එකක් අහුවෙලා ඊට පස්සේ ඊළඟකේ යෝෂිය එහෙමමයි එතකොට යසු කුතේ ඔයිෂි දෙස් හරි එතකොට අර රෙස්ටුරන්ට් එකේ කෑම ලාබයි ඒ වගේම රසයි හරි ඒ වගේ දූල පුතාල එතකොට නාම පද එතකොට එහෙම එකහු කරන්න පුළුවන් නාම පද පොඩ්ඩක් එකහු කරලා එතකොට මේවැදී හම්බ වෙන කතා පොත් එහෙම කියවනකොට ගොඩක් වෙලාවට ඒ වචන නිකම්ම පුරුදු වෙනවා හරි එතෙන්ට වෙනකම් මොනවා හරි ප්‍රශ්න තියෙනවද නෑ සර් හරි අපි මේ කොටස පොඩ්ඩක් බැලුවොත් එහෙම කොනොමිසේවා අමරි කිරේ දෙවා අරිමසෙන් මෙතන අමරි කියන එක එතරම් හොඳ කොටසක් නෙවෙයි වැඩිය කියන තේරුම තියෙන්නේ වැඩිය සිංහල භාෂාවෙත් වැඩියත් කියන එකත් එක්ක නැහැ කියන තේරුම මේ ක්‍රියාපදේ භාවිතා කරන නෙගටිව් ෆෝම් එක භාවිතා කරන්නේ අමරි කියන එකත් එක්ක නෙගටිව් ෆෝම් එක භාවිතා වෙන්නේ මසෙන් කියන එක මෙතන තියෙන එකයි අපි බැලුවොත් එහෙම එතකොට මේකේ තේරුම කොනොමිසේවා අමරි කිරේ දෙවා අරිමසෙන් එතකොට වැඩිය කියන එක එතකොට වැඩිය පිරිසිදු නැහැ ඒ කියන්නේ ලස්සන කියන එක මෙතන තියෙන්නේ නැණ කිරේ කියලා කියන්නේ නමුත් මෙතන මේකෙදි මේ කියන්නේ එතකොට මේ පිරිසිදු නැහැ කියන එක වෙන්න පුළුවන් ලස්සන නැහැ කියනවා එක මේ ඊට වඩා හරි එතකොට කොනොමි සේවා අමරි කිරේ දෙවා අරි මසෙන් එතකොට මේක කෙලින්ම මේ විදිහට බැලුවොත් එහෙම ලස්සන නැහැ කියන තේරුම. වැඩිය ලස්සන නැහැ. හරිද? එතකොට මේ අමරි කියන එකත් එක්ක හැමනිතරම එන්නේ නෙගටිව් ෆෝම් එක මසෙන්. ඕනනම් හිතුවොත් එහෙම අපි කන්දක් තියෙනවා මේ කන්ද කන්දක් තියෙනවා එතකොට කන්ද නගින්න හදනවා එතකොට කට්ටිය මෙහෙම කන්ද නගින්න හදනකොට මේ කන්ද ලොකුයිනේ මේක නගින්න බැහැ කියලා කියනවා එතකොට අමරි තකකු අරිමසෙන් එතකොට මෙතන දෙවා අරිමසෙන් කියලා ආවේ මොකද්ද මේ අවස්ථාවේදී දෙවා අරිමසෙන් කියලා ආවේ දෙවා අරිමසෙන් කියලා මෙතන භාවිතා උනේ මොකද කිරේ කියන එක නාකේ යෝෂි හින්ද දෙවා අරිමසෙන් භාවිතා උනේ ඊකේ යෝෂි නම් එතකොට කු අරිමසෙන් හරිද අමරිත් එක්ක එතකොට ඕන එකක් එන්න පුළුවන් හැබැයි නෙගටිව් ෆෝම් එක වෙන්න ඕන අමරි කිරේ දෙවා අරිමසෙන් එතකොට කිරේනා කියන එතකොට නාකේ යෝෂි එතකොට නාකේ යෝෂි හිඳ තමයි දෙවා අරිමසෙන් කියන එක එන්නේ. ඊකේ යෝෂි නම් කු අරිමසෙන් කියන එක එන්නේ. හරි. කු අරිමසෙන් කියන එක තමයි ඊකේ යෝෂි නම් එන්නේ. එතකොට අපි අමරි කියන එකත් එක්ක දූල පුතාලා හොඳට මතක තියාගන්න. එතකොට නෙගටිව් ෆෝම් එක එන්නේ. වැඩිය රස නැහැ කියලා සිංහල භාෂාවේ අපි භාවිතා කරන රස කියන එකත් එක්ක අපි අමරි කියන මේ වැඩිය කියන එක භාවිතා කරා වැඩිය රස නැහැ වැඩිය ගණන් නැහැ එහෙම නේද ඔව් සර් ඔව් හරි
ඒක නිසා වැඩිය කියන එක අමාරි කියලා කියන්නේ එහෙම වැඩිය කියන එක. එතකොට දූලා පුතාලා සිංහල භාෂාවටම ජපන් භාෂාව ගොඩක් සමානයි මම කලිනුත් කියලා තියෙනවා. එතකොට ඒක නිසා අමාරි මෙතන කිරේ දේවා අරිමසෙන් අමාරි තකකු අරිමසෙන් අමාරි ඔයිෂිකු ඔයිෂි ඔයිෂිකු අරිමසෙන් එහෙම ඒ වගේ භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට අපි ආපහුවේ කොටස බැලුවොත් එහෙම හතරවෙනි එක කොනොමි සේවා අමාරි කිරේ දෙවා අරිමසෙන් මේ කඩය එතරම් ලස්සන නැහැ. මෙතන කිරේ කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ පිළිවෙල මේ පිරිසිදු නැහැ කියන අවස්ථාව තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. කිරේ කියන එකේ තේරුම ලස්සන කියන එක නමුත් මේ කඩේක නම් එතකොට මේ පිරිසිදු නැහැ කියන. හරි. අපි එතන ඉඳන් ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳන් අපි එතකොට අද ලින්ක් එක සමා වෙන දුලපුතර ලින්ක් එක මේ පින්නු නැති ඉඳන් සම්බන්ධ වෙන අපහසු වුණා. ඊළඟ දවසේ මම දැනෙන ප්‍රශ්නයක් නෑ ඒක. හරි ගැස්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගණන් කරන ඒවා. ගණන් කරන විදි කතා කරන්න තියෙන. එතකොට ඒක අපි ඊළඟට කතා කරලා එතකොට අපිට ඊළඟ දවසේ මේ පාඩම ඉවර කරන්න පුළුවන් වෙයි. හයි දූල පුතාලට මොනව හරි ප්‍රශ්න තියෙනවද අහන්න? හරි අපි ඊළඟ දවසේ මේ කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කංජි මං කලිනුත් කිව්වා වගේ කංජි අපි මේ හතරවෙනි මාසේ මේ පොත දිගටම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොත දිගටම කතා කරාම එතකොට එක්තරා ලෙවල් එකකට දූලා පුතාලා ග්‍රැමර් දන්නවා. මොකද ග්‍රැමර් කියන ඒවා එතරම් අමාරු නෑ. ඊට පස්සේ අපි කංජි එතකොට දවසක් ඊළඟට මේ ග්‍රැමර් දවසක් විතර අපි කතා කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ලිස්නින් ටිකක් මේව කරාම එතකොට ගොඩක් දේවල් දුවල පුතාලට එතකොට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඔව්. එතකොට මේ හරිය ග්‍රැමර් ටික දන්නව නම් ගොඩක් දේවල් දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන්. මේ මුල් ටිකේ ග්‍රැමර් දන්නව නම් ඊට පස්සේ ගොඩක් වෙලාවට තියෙන්නේ එතකොට ඒ මේ අර සාමාන්‍ය මෙතන අපි කතා කරපු මූලික ජපන් භාෂාව නෙවෙයි ඊට එහා ගියපු ජපන් භාෂාව. අපි එහෙනම් අදට මෙතනින් අවසන් කරනවා. දූල පුතාලට සුබ රාත්‍රියක්. එතකොට මේක වීඩියෝ එක මේ අපි පැයක් විතර යනවා මේක මේ සේව් වෙන්න. එතකොට ඒක ඊට පස්සේ දාන්න බලාපොරොත්තු වෙනවා. හරි දූල පුතාලට සුබ රාත්‍රිය. ඩොමෝ අරිගතෝ ගොසයිමස් සෙන්සේ. ඔව් කියන්න. ඔව් සයනරා. අර දාන්න පුළුවන් කිව්වර ව්‍යාකරණ පොට්ටිය දාන්න පුළුවන්ද? ව්‍යාකරණ පොත්තික කිව්වේ JLPT ද? ඔව් සර්. JLPT පොත්. හරි. මම මේ ඉක්මනට දාන්න බැරි වෙයි. මොකද මාගේ ළඟ JLPT පොත් නැහැ මන් දාන්න විදියට. එතකොට මේවා ගැන තියෙන ප්‍රශ්න තියෙන පොත් නම් පුළුවන්. මේකේ මේ අභ්‍යාස පොත තියෙනවා මේකේ දාලා නැති වුණාට. ප්‍රශ්න පොතත් හොඳයි සර්. එහෙමද? ඒක මන් දාන්න පුළුවන්. මේකේ අභ්‍යාස පොත තියෙනවා. ඒක මන් දාන්න පුළුවන්. එතකොට ඒක මේකටම අදාළ සමාන්තරව යන්නේ. ඊළඟට ඒකෙම තියෙන රීඩින් බුක් එකක්. මේ කියවන්න. තව පොත් දෙකක් තියෙනවා මේකට සමාන්තරව යන. ඒ පොත් දෙක දාන්න පුළුවන්. JLPT දාන්න පොඩ්ඩක් කල් දෙන්න වෙයි. මොකද මේ මොන වගේ පොතක්ද දාන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලලා දාන්න ඕනේ. ඒක අන්තර්ගතය. හරි. අරිගත ගොසේ මාසෙන්සි ඔයස්මිනසයි. ඔකේ සයනරා. ඔකේ ඔයස්මිනසයි. දෝමෝ අරිගත සයනරා. ඔකේ සයනරා. අරිගතෝ ගොසයිමස් සෙන්සේ සයනරා. ඔකේ සයනරා. ඔකේ සයනරා.
ありがとうございます、先生。さよなら。